ඔයාලට මේ පේන්න තියෙන්නේ සාමාන්‍යයෙන් හුලම් පිරුපු බැලුමක්. මේ බැලුම මේ දැල්වල තියෙන ඉටිපන්ද මේ දැල්වට අල්ලපුවම මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. හුලම් පිරුපු බැලුමක් ඉටිපන්දෙන් දැල්ලක් උඩින් අල්ලපුවම පිපිරලා යනවා කියලා ඔයාලට පේනවා. මේකේ විද්‍යාත්මක හේතුව මොකද්ද? අපි දැන් එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. මුකක් කරි භාණ්ඩයක් බිඳෙන්න හරි පිපිරෙන්න හරි කැඩෙන්න හරි දුර්වල ලක්ෂයක් ඕනි. මේ සඳහා ශක්තියකුත් ඕනි. එතකොට වෙන්නේ දුර්වල ලක්ෂයේ අංශුන් අතර තියෙන බන්ධන දුර්වලල කලින් තිබ්බ දුර්වලතාවය වැඩි වෙන එකයි. අපි දැන් ඉටිපන්දම් දැල්ල මතින් අල්ලපු හුලම් පිරූ බැලුම ගැන පොඩ්ඩක් හිතලා බලමු. හුලම් පිරූ බැලුමේකට ඉටිපන්දම් දැල්ලක් ඇල්ලුවොත් ඒ ඉටිපන්දම් දැල්ල අල්ලන ස්ථානේ මෘදු වෙනවා. ඒ කියන්නේ මම අර කලින් කිව්ව දුර්වල ලක්ෂය බවට පත් වෙනවා. බැලුනේට ඉටිපන්දම් දැල්ල අල්ලගෙන ඉන්නකොට බැලුනේ මෘදු වෙනවා වගේම ඇතුලේ තියෙන පීඩනය එන්න එන්නම වැඩි වෙනවා. මේ වැඩි වෙන පීඩනය එක්තරා අවස්ථාවකදී අර දුර්වල ලක්ෂයට දරා ගන්න බැරි වෙනවා. මේ අවස්ථාවේදී තමයි බැලුම් පිපිරලා යන්නේ. හරි. අපි දැන් වතුර පිරූ බැලුණයක් ඉටිපන්දම් දැල්ලකට අල්ලගුවාම මොකද වෙන්නේ කියලා බලමු. අපි හුලම් පිරූ බැලුණයක් ඉටිපන්දම් දැල්ලට අල්ලපුවාම ඒක ෂණිකෙන් පිපිරලා ගියා. ඒත් වතුර පිරූ බැලුණයක් ඉටිපන්දම් දැල්ලට අල්ලපුවාම ඒක හැම පිපිරලා යන්නේ නැහැ. මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ටත් හිතෙනව නේද? අපි මේක ගැන තව ටිකක් විද්‍යාත්මකව සාකච්ඡා කරලා බලමු. මෙන්න මේකයි වෙන්නේ. වතුර පුරු බැලුණේ ඉටිපන්දම් දැල්ලට අල්ලපුවාම ඉහළ තාපසන්නායකතාවයක් හා තාපධාරිතාවයක් තියෙන වතුරෙන් ඒ තාපය ෂණිකෙන් අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ මේ ලබා දෙන තාපශක්තිය ජලයෙන් අවශෝෂණය කරගන්න නිසා එක් ලක්ෂයකට පමණක් ඒක සීමා වෙන්නේ නැහැ. ඒ නිසා එක් ලක්ෂයක පමණක් බන්ධන දුර්වල වෙන්නේත් නැහැ. ඒ නිසා බැලුණේ පුපුරන්නේත් නැහැ. මේ බැලුණේ තව දුරටත් ඉටිපන්දම් දැල්ලට අල්ලගෙන හිටියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කළු පාටට බැලුනේ බැඳිලා තියෙනවා. මේ බැඳිලා තියෙන කාබන්. ඒ කියන්නේ ඉටිපන්දම් දැල්ලෙන් නිකුත් වුණ කාබන්. ඔයාලට දැන් තේරුණානේ මෙතන තියෙන සරල විද්‍යාත්මක හේතුව. ඔයාලට පුළුවන් මේ ගෙදර කට්ටියටයි වගේ යාළුවන්ටයි මැජික් එකක් විදිහට කරලා පෙන්නන්න. ඉස්සරහදිත් විද්‍යාත්මක කරුණු සහිත මේ වගේ වීඩියෝ පැටකින් හමු වෙමු.